සිඩ්නි, ඔස්ට්‍රේලියා. අලුත් අවුරුදු උදාව හොඳම විදියට සමරන්න පුළුවන් ගමනාන්තයන්ගෙන් එකක් විදියට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වරාය ගැන කතා නොකරම බෑ. අලුත් අවුරුදු උදාවේ ත්‍රාසජනක රාත්‍රියක් ගත කරන්න ඕනි කෙනෙක්ට හොඳම තැනක් විදියටයි සිඩ්නි වරාය සැලකෙන්නේ. සිඩ්නි වරායට ඉහළින් සෑම වසරකම සිදු කරන මේ ගිනිගෙලි සංදර්ශනවල තියෙන අපූර්වත්වය ඔබට මේ රූපරාම වලින් පේනවා ඇති. අවුරුදු උදාව සිඩ්නි වරාය ගත කරන්න හිතන කෙනෙක්ට එදාට විතරක් සකස් වෙන බොහොම ප්‍රණීත කෑම වේලක රස බලන ගමන් පැයක් පුරාවට අමතක නොවන අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් සැකසූ සුකොබ්බෝගී නෞකාවකෝ එමත් නැත්නම් හෝටල් කාමරයක් වෙන් කරවා ගැනීම අවස්ථාව සංචාරකයන්ට හිමි වෙනවා. ඉතින් වාර්තා වෙන විදියට දෙසැම්බර් 31 රාත්‍රිය වෙනත් ප්‍රථම මේ රූම්ස් පිරිලා ඉතිරිලා ගිහිල්ලා ඉවරයි. ලන්ඩන් UK බොහොම උත්කර්ෂවත් විදියට අලුත් අවුරුදු උදාව සමරන රටවල් අතර ඉහළින් මෙන්න නගරයක් තමයි එංගලන්තයේ ලන්ඩනය. ලන්ඩනයේ තේම්ස් නදිය ඉහළින් සුප්‍රසිද්ධ බිග් බෙන් කුළුණවටා මැවෙන අපූරු ගිනිගෙලි සංදර්ශන නරඹන්න නගරයට විශාල සංචාරකයන් පිරිසක් සේන්දු වෙනවා. ඒ විදිහට අලුත් අවුරුදු උදාව ලන්ඩන් වලින් දැන් නරඹන්න යන සංචාරකයෙක්ට ඇලෙක්සැන්ඩ්‍රා පැලස්, ප්‍රිම් රෝල්ස් හිල් සහ ග්‍රිනිච් උද්‍යානයේ ඉඳන් නොමිලේ මේ අසිරිය ඉඳගන්න පුළුවන් අතරම අලුත් අවුරුදු උදාව නරඹන්නම විශේෂයෙන් ඉදින් පීටිගාවට ගොඩ වෙන්න නම් මුදල් ගෙවන්න වෙනවා. ඒ වගේම ලන්ඩන් ස්කයි භාවිත ගොඩ වෙන සංචාරකයෙක්ට දෙසැම්බර් 31 වෙනිදාට පමණක් පැවැත්වෙන විශේෂ සාදයකින්ද අලුත් අවුරුදු අසිරිය ඉඳගන්නත් හම්බ වෙනවා. ඩුබායි අරාබි. ඩුබායි ඔරලෝසු දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රී 12 වෙනවත් සමගම මුළු ඩුබායි නගරයේම ගිනිගෙලි සංදර්ශනයෙන් හැඩවෙන විදිය බලන්නම වටිනද? ගිනිගෙලි වලට අමතරව අපූර්ව ජලමාල සංදර්ශනයකුණු ඩුබායි නගරයේ හැඩවෙනවා. ඉතින් මේ අමතක නොවන අත්දැකීම සියසින්ම දැකගන්න බොහෝ සංචාරකයන් අලුත් අවුරුදු උදාවට කලින් ඩුබායි වෙත එන්නේ බොහොම උනන්දු වෙනවා. මේ විදිහට එන සංචාරකයන්ට ඩුබායි නගරයේ අලුත් අවුරුදු අසිරිය විඳගන්න තියෙන හොඳම තැන වෙන්නේ ඩුබායි නගරයේ මැද තියෙන ජලාශය ඉදිරි පිටින් නැති හෝටල් සංකීර්ණය. එහි ඇති හෝටල් වලින් ඕනම හෝටලයක ටේබල් එකක් බුක් කරගත්තම ප්‍රණීත කෑම වේලක රස බලන ගමන් අමතක නොවන අත්දැකීමක් ලබා ගන්න සංචාරකයන්ට හම්බෙනවා. Tokyo, Japan. දීර්ඝතම කාලයක් අලුත් අවුරුදු උදාව සමරන ලොව එකම රට විදියටයි ජපානයේ ටෝකියෝ සැලකෙන්නේ. දෙසැම්බර් 29 ආරම්භ වෙන අවුරුදු සැනකෙළිය ජනවාරි 4 වෙනකන් සතියකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙනවා. ඒ විදියට ටෝකියෝ නගරයේ ස්ථාන කීපයකම සැනකෙළි සංවිධානය වෙනවා. ජපානයේ සුප්‍රසිද්ධ සිද්ධස්ථානයක් වුණ මේජි සිද්ධස්ථානය ඒ අතරින් එකක් වන අතරම ඉතා විශාල සංචාරකයන් ප්‍රමාණයක් මේ වෙත ඇදී යන බවයි වාර්තා වෙන්නේ. බුදුදහම ජපානයේ බොහොම ඉහළින් අදහන ආගමක් බව ඔබත් දන්න දෙයක්. ඉතින් අන්න ඒ නිසාම ටෝකියෝ වල තියෙන සෝජි ජී කියන පන්සලෙත් අවුරුදු සැනකෙළි සංවිධානය වෙනවා. විශේෂත්වය වෙන්නේ අවුරුදු දාව දැනුම් දෙන්න සාමින්වංශයේ නමක් 108 වතාවක් මේ දැවැන්ත සීනුව නාද කිරීම. ආගමික වගේම සංස්කෘතික වැදගත්කමකුත් තියෙන නිසා මේ පන්සලටත් විශාල සංචාරකින් පිරිසක් එකතු වෙනවා. බැංකොක් තායිලන්ඩ්. තායිලන්දයේ බැංකොක් අගනුවරත් මේ ලැයිස්තුවට ඇතුළත් නොකරම බැරි නගරය. බැංකොක් නගරයේ අලුත් අවුරුදු සැනකිලි සංවිධානය වෙන්නේ සෙන්ට්‍රල් වර්ල්ඩ් ස්කයා එහෙමත් නැත්නම් මධ්‍යම ලෝක චතුරස්‍රය වටාවන් අතරම මේ අසිරියෙන් අරඹන්න ලෝ පුරා සංචාරකයන් කල්තියාම තමන්ගේ හෝටල් කාමර වෙන් කරගන්න උනන්දු වෙනවා. දෙසැම්බර් 31 රාත්‍රී 12 සීනුව නාද වෙනවත් එක්කම චතුරස්‍රය මේ විදියට ගිනි කෙළවලින් ආලෝකමත් වෙන අසිරිය නරඹන ගමන් චාවෝ ප්‍රායා නදී සකස් වෙන ප්‍රණීත කෑම වේලක රස බලන්න සංචාරකයන්ට පුළුවන්. තායි බුෆේ ක්‍රමයට සැකසුණු සී ෆුඩ්ස් එහෙම නැත්නම් මුහුදු ආහාර වේලක් තමයි මෙතනදී රස විඳින්න පුළුවන් වෙන්නේ. මෙටා මියුසික් ෆෙස්ටිවල්, වයිට් පාටි, ග්ලිටර් ඇන්ඩ් ග්ලෑම් සහ බීම් NYE වගේ සංගීත සංදර්ශනත් බැංකොක් නගරයේ විසින් සංවිධානය කරන බවත් අපිට වාර්තා වුණා.